හරි වැඩේ බලන්න වායු පිළියෙල කිරීම ಗುಣහා භාවිත අවසාන කොටස මේ පාඩම හරි පළවෙනිම කතා කරන්න තියෙන හයිඩ්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුව පින්න නේද හරි නේද හයිඩ්‍රජන් වායුගෝලයේ සාමාන්‍ය සංයුතිය අනුව ඉතා කුඩා ප්‍රතිශතයක් පවතින වායුවක් මේ වායුගෝලයේ ඉතා කුඩා ප්‍රතිශතයක් තමයි හයිඩ්‍රජන් වායුව දෙන්නේ මේ සැහැල්ලුතම වායුවයි මේ කියන්නේ වායුව අතරින් සැහැල්ලුම වායුව. ඇයි දන්නවද? මේක ඕගොල්ලෝ දන්නව අර මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගත්තොත් හයිඩ්‍රජන් කියන්නේ එක එකයිනේ ඔක්සිජන් 16යි නයිට්‍රජන් 14යි. ඒ අනුව නිකන් මේ වගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා එකක් තියෙනවානේ. මම ගන්න කාබන් ගත්තොත් 12යි. හරි? ඔය වගේ අගයන් ටිකක් තියෙනවා. ස්කන්ධය මේ මූලද්‍රව්‍යවලට ඔය අගයන් වලින් ඉන්නේ. අගයන් දන්නේ නැත්නම් බය වෙන්න එපා. මේ අමතර කාර්යයක් කියන්නේ සැහැල්ලු වෙන්නේ ඇයි කියලා දෙන්න හදන්නේ. H2 කියන්නේ හයිඩ්‍රජන් ඒවා දෙකක්. එතකොට එකේව දෙකක් ඒ කියන්නේ දෙකයි. හරි? මේකට මවුල පාඩම දැනගෙන ඉන්න ඕනේ. මවුල දන්නේ නැත්නම් මම උගන්වන්න නැත්නම් බය වෙන්න එපා. අර මේ අමතර කාරණයක් කියන්නේ ඔක්සිජන් O2 නේ වායු වලේ පවතින. එතකොට ඔක්සිජන් 16 16ව දෙකක් කී කියන්නේ 32යි. නයිට්‍රජන් තියෙන N2 විදිහටනේ N2 කියන්නේ 14ව දෙකක් ඒ කියන්නේ 28යි. එතකොට කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් CO2 ඒ කියන්නේ 12ව එකයි. කාබන් 12යිනේ 12ව එකයි ඔක්සිජන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ 16ව දෙකක් ඒ කියන්නේ 12යි 32යි ඒ කියන්නේ 44යි. ඔයාලට පේනවා මේ මේවා අතරින් ගත්තත් හයිඩ්‍රජන්ගේ අගිට අඩුව گیا۔ හරි ඒ නිසා තමයි හයිඩ්‍රජන් සැහැල්ලුතම වායුව එන්නේ. හරි ඉතින් හරි සැහැල්ලු වායුවක් හයිඩ්‍රජන් බැලුමක් එහෙම පිම්බෝත් එහෙම හයිඩ්‍රජන් දාලා බැලුම උඩ යන්නේ ඒකයි. හරි ඊළඟට භෞතික රසායනික ලක්ෂණ ටිකක් කියලා තියෙනවා. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩුයි. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩුයි. ඔයාලා මතක තියාගන්න ඝනත්වයෙන් අඩුයි නම් උඩ පාවෙනවා. දැන් තෙල් වතුරේ උඩ පාවෙන්නේ තෙල් වල ඝනත්වය අඩු නිසා. ඒ වගේ මෙයා සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය අඩුයි. ඒ නිසා උඩ පාවෙනවා. ඉතින් වාතය එහෙම අපිට පේන්නේ නැහැ නේ. ඒ නිසා මම මෙහෙම කියන්නම්. බැලුමක් එහෙම පිරෙවොත් හයිඩ්‍රජන් වලින් හයිඩ්‍රජන් බැලුම උඩ යනවා. හයිඩ්‍රජන් බැලුම උඩ යනවා. ඇයි? ඝනත්වය අඩු නිසා. හරි? හයිඩ්‍රජන් වල ඝනත්වය සාපේක්ෂව අඩුයි වාතයේ ඝනත්වයට වඩා. වාතය කියන්නේ මිශ්‍රණයක් ඈ. වාතය කියන්නේ ගොඩක් වායු මිශ්‍ර වෙච්ච එකනේ. වාතයේ ඝනත්වයට වඩා අඩුයි. මේක පැත්තකින් උගලන්න මම මේ කතා කරන අතරතුර ලියා ගන්න පුළුවන්. හරි? පැත්තකින් මෙන්න මෙතනින් වගේ මේක ලියා ගන්න. හරි? සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකයි. සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකයි. මම ඒක කලින් කිව්වනේ H2 කියන්නේ දෙකයි. දහණය කළ හැකි. එහෙම නැත්නම් 10 වායුවක්. ඒක මම ගිය සතියේ පාඩම් කොටසේ පැහැදිලි කරා 10 වායුවක් හයිඩ්‍රජන් කියන්නේ. ඊළඟට ජලයේ සුළු වශයෙන් දියවේ අවර්ණයි ගන්ධයක් නැත. අවර්ණයි ගන්ධයක් නැත. හරි හයිඩ්‍රජන් වල ලක්ෂණ වුණා. දැන් මේක දාගන්න මේ බැලුම උඩ යනවා. හරි උඩ යනවා. හරි බැලුම උඩ යයි. ඒයි ඝනත්වය අඩුයි වාතයේ ඝනත්වයට වඩා. ඒ නිසා වාතයේ හයිඩ්‍රජන් ප්‍රෝබ බැලුමක් තිබුණොත් එහෙම ඒක උඩ යනවා. හරි ඔය හයිඩ්‍රජන් ප්‍රෝබ බැලුම් උඩ යනවා දැකලා තියෙන ඕන තරම් ඊළඟට එහා පැත්තට එන්න. විද්‍යාගාරයේදී සිංක් මැග්නීසියම් වැනි ලෝහයක් තනුක හයිඩ්‍රොක්ලෝරික් හෝ සල්ෆියුරික් වැනි අම්ලයන් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් හයිඩ්‍රජන් වායුව නිපදවා ගන්න පුළුවන්. එහෙනම් ඔය කොටුව ඇතුලේ මෙන්න මේක ලියාගමු. සිංක් හෝ මැග්නීසියම් කියන ලෝහයක්. ඔය ලෝහ දෙකෙන් එකක්. HCl හෝ H2SO4 සමග මිශ්‍ර කරොත් හයිඩ්‍රජන් වායුව නිපදව ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කොටුවේ ලියන්නේ. මේක නිකන් අර කට වචනේ නැවත සමීකරණයක් වගේ ලියපු එක කලේ. කට වචනේ ලිව්වේ ඈ.
විනාඩියක් ඊළඟට යට තියෙන කොටුවේ මේකට අදාළ පොතේ තියෙන සමීකරණ ලියාගමු මෙතන අපි පාවිච්චි කරලා තියෙන සිං හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග HCl අම්ලය සමග සිං ක්ලෝරයිඩ් හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා හරි ඔබ තමා දැන් මේ මොහොතේ අපි පරීක්ෂා කරන්න හදන සමීකරණය ඒක ලියා ගන්න උඩ කොටුවේ මේක ලියා ගන්න සිංක් හෝ මැග්නීසියම් කියන ලෝහ දෙකෙන් ඕන එකක් යොදා ගන්න පුළුවන් HCl සල්ෆියුරික් කියන අම්ල දෙකෙන් ඕන එකක් යොදා ගන්න පුළුවන් කොහොම කරත් H2O වායුව ලැබෙනවා හරි මේක තමයි දැන් මේ මොහොතේ අපි පරිේශණයට භාජනය කරන්න යන සමීකරණය ඒක ලියා ගන්න ඒ නිසා හරි ලියා ඉවරයෙන්නකො හරි දැන් අපි මේ පරිශ්‍රණය කරන්නයි හදන්නේ බලා ගන්න මට පොඩි වෙලාවක් දෙන්න මේ කනින්න දීලි ඉවරයි නේද අමෝ ලියා තියව ලියා ගන්න ඉවරයි ඒක ඉවර නැත්නම් මැසේජ් එකක් දාන්න ඔය මකන්න වගේ යන්දි බලන්නකො මෙතන වැඩි මොකද වෙන්නේ කියලා හරි සරල අදහස ගමු හරි රූපේ රූපේ ඔයගලන්ට දීලා කියනවා මේ තියෙන කිරලඩයක් මේ තියෙන්නේ තිසල් පුණීලේ කියන එක තිසල් පුණීලේ විශේෂත්වය තමයි මේ සාමාන්‍ය පුණීලේකින් අපි දෙයක් දාගන්නයි අපි පාවිච්චි කරන්නේ තිසල් පුණීලේ විශේෂත්වය තමයි මේකට දෙයක් දාපුවාම ඒක අර අදාළ දැනටම කෙලින්ම යනවා පල්ලෙහාටම ගේන්න පුළුවන් මේ තිසල් පුණීලේ හරහා ඒක විශේෂත්වය එතකොට මේකට කියනවා කේතු ක්ලාස්කෝ කියලා මේකට කියනවා කේතු ක්ලාස්කුව. ඊට පස්සේ මේ කේතු ක්ලාස්කුවට දාලා තියෙනවා අපි දැන් සමීකරණය මම ඔබින් ලියන්නම් පේනවද? නෑ නේ. ගැටින් ලියන්නම්. සිංක් දන HCl. හරි. සිංක් ක්ලෝරයිඩ් හදලා H2 පිට කරනවා. හරි. ඉතින් මේ පාඩමේ බලාපොරොත්තු වෙනවා මේවා තුලිත වෙලා තියෙනවා නම් ඉතින් සිංක් මේ පැත්තේ එකයි Cl2 දෙකක් නිසා මෙතන දෙකක් දැම්මා. හරි. H2යි ක්ලෝරින් දෙකයි. හරි. මේ තුලිත වීමත් බලාපොරොත්තු වෙනවා ඒ නිසා එක තුලිත කරලා සමීකරණ ලියන්න මතක තියාගන්න දැන් තුලිත කිරීම දන්න නිසා හයිඩ්‍රොක්ලෝරික් එහෙම නැත්නම් HCl කියන අම්ලය තනුක HCl හරි ප්‍රබල අම්ලයක් විද්‍යාගාරයේ නිසා සැර බාල කරනවා තනුක HCl මේ දාලා තියෙන්නේ ඒ තනුක HCl වලට සිං කැබල් ටිකක් දාලා තියෙනවා සිං කැබල් මේ සිං කැබල් කොහෙන්ද හොයාගන්නේ ළමයි සිං පත්‍ර ඔය බෙහෙත් කඩවල ගන්න තියෙනවා එහෙම නැත්නම් ඔය මේ කොළඹ එහෙම ගන්න තියෙනවා එක වීඩියක් තියෙනවා ඒ වීඩියේ තියෙනවා මේ රසායනික ද්‍රව්‍ය ඉතින් ඔය සිංපත්‍ය මම පත්තියට අරපම ගෙනත් පෙන්නන්න හරි සිංපත්‍ය ගෙනත් පෙන්නන්න එතකොට ඔය සිංපත්‍ය එහෙම හොයාගන්න බැරි නම් ඔයාලා දන්නවා ඇති බියටින් බියටින් බියර් කෑන් හරි ඔය බාරකින් ගන්න යන්න එපා ඔයගලට දෙන්නේ නැහැ නේද මේ බියර් කෑන් ගන්න පුළුවන් මේ පාරේ බිම වැටිලා තියෙනවානේ ඒකේ හයිය නැති කොටස මේ වටේ සිලින්ඩර් ආකාර කොටස කපලා ගත්තාම ඒවා සිංක් තමයි ඒ සිංක් කැලි ටික කියලා කපලා ගන්න පුළුවන් මේ වැඩේට අරගෙන හරි මෙන්න මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ තියෙන තැනට මේ සිංක් කැබලි දාපුවාම අපිට පේනවා මෙන්න මෙහෙම පේන යනවා බුබුලු යනවා අපිට පේනවා හරි උඩ මේ බුබුලු මෙහෙම ගියාම මේක දිගේ අපිට යනවා පේන්නේ නැහැ හැබැයි මේ වතුරේ අපිට ආපහු පේන්න ගන්නවා බුබුලු ටිකක් මෙහෙම උඩ යනවා බුබුලු ටිකක් ඇති වෙනවා හරි වතුරේ අපිට දකින්න ලැබෙනවා ඒ වගේම තමයි මේක ටික වෙලාවකින් අපිට දකින්න ලැබෙනවා මේකේ ජල මට්ටම මේ තියෙන ජලය ජලය මට මේක කියන්න බැරි වුණා නේ මේ තියෙන ජලය මේක සම්බන්ධ කරලා තියෙන්නේ මේ අනිත් පැත්ත හරවපු වායු සරාවකට වායු සරාව උඩාතට නෙමෙයි අනිත් පැත්ත ගහලා ඒ කියන්නේ මේ අඩිය මේ පැත්තට ඉන්න විදිහට වායු සරාව ගහලා තියෙනවා මේ ජලය පුරවපු භාජනය මේ බටේ සම්බන්ධ කරලා තියෙනවා මේ වායු සරාවට මේ වායු සරාව මේ සම්බන්ධ කරන මේකට කියනවා වායු සංග්‍රහණ මංචය කියලා වායු සංග්‍රහණ මංචය හරි ඊට මේ වායු සරාව පාවිච්චි කරන්නේ වායුවක් එකතු කරගන්න ඊට මේකට කියනවා ජල ද්‍රෝණිකාව කියලා මේක නිකන් ලොකු ජලය පුරවන්න පුළුවන් භාජනයක් මිනිවිද පේන්නේ ජලය පුරවන්න පුළුවන් භාජනයක් හරි එතකොට දැන් මේක අපිට නිරීක්ෂණය තමයි පේන දේ තමයි
ජල බුබුලු ඇති වෙනවා. ඊට පස්සේ මේකේ තියෙන ජල මට්ටම පල්ලෙහාට යනවා. මේ ජල මට්ටම පල්ලෙහාට යනවා. ළමයි මෙතන ජලයේ පිටිලා තිබිලා ජල මට්ටම පල්ලෙහාට යන්න නම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ උඩ තියෙන ඉඩට තව කෙනෙක් ඇතුල් වෙන්න එපයි. මේක තේරෙනවද? දැන් මේ ජල මට්ටම පල්ලෙහාට යන්න තල්ලුවක් ඇති වෙන්න එපයි. හරිද? මේ ජල මට්ටමට තල්ලුවක් ඇති වෙන්න ඕනේ උඩින්. එහෙම තල්ලුවක් ඇති වෙන්න දෙයක් මෙතන නැහැ. හරි? එක්ක මෙතන භූතයෙක් ඉන්නවා. මේ තැන භූතයෙක් නැහැනේ. හරි? ඉතින් එහෙනම් වෙන වායුවක් ඇතුල් වෙන්න ඕනේ. වෙන වායුවක් ඇතුල් වෙන්න විදියක් නැහැ. මෙතන උඩින් වැහිලා තියෙන්නේ. හරි? මෙතන ජලයනුත් වැහිලා. හරි? වෙන වායුවක් ඇතුල් වෙන්න විදියකුත් නැහැ. එහෙනම් මේ මොකක් හරි මේ ජලය තුලින් වෙන වායුව තමයි මෙතනට එන්නේ. ජලය තුලින් වෙන වායුව තමයි මෙතනට එන්නේ. ජලය හරහා එන්න පුළුවන්. ජලයේ මට්ටමෙන් වැහිලා තිබුණා කිව්වට. හැබැයි මේ වීදුරු හරහා එන්න බෑ. උඩින් එන්න බෑ. එහෙනම් ජලය හරහා එන වායුවක් මේකේ උඩ එක්වස් වෙන නිසා තමයි මේ ජල මට්ටම පල්ලෙහාට යන්නේ. ජල මට්ටම ටික ටික අපිට පේනවා පල්ලෙහාට යනවා. ඒ කියන්නේ මේ ඉඩ ගන්න වායුවක් එක්වස් වෙනවා. හරිද? ඉතින් මේ වායුව හයිඩ්‍රජන්ද කියලා අඳුර ගන්න ඕනේ. හරි? හයිඩ්‍රජන්ද කියලා අඳුර ගන්න වෙනම පරීක්ෂණයක් තියෙනවා. ඒ පරීක්ෂණේ පසුව කියන්නම් මට මතක නෑ මං කිව්වද නැද්ද කියලා. හරි? හඳුනා ගැනීම පරීක්ෂා. මට මතක නෑ මං කිව්වද කියලා. හරි? කවුරු හරි මට මැසේජ් එකක් දාන්න මං මේ හඳුනා ගැනීම පරීක්ෂා කිව්වද කියලා. ඉන්න කෙනෙක් ඉන්නවද මෙතන? මේ පන්තිය ඇතුලේ මං 11 වසර පන්තිය නම් කියන්න ඇති. හරි. මෙතන හයිඩ්‍රජන් වායුව පිරෙනවා. හරි. ඔක තමයි වැඩි. හරි. අපි බලමු මේක. මෙම වායු එක්රැස් කිරීමේ ක්‍රමය හඳුන්වන්නේ මම මේ පින්තූරේ යටින් කියවන්නේ මෙම වායු එක්රැස් කිරීමේ ක්‍රමය හඳුන්වන්නේ ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය ලෙසයි. එයි එහෙම කියන්නේ මේ ජලය පල්ලෙහාට තල්ලු වෙලා යනවා නේද? ජලය පල්ලෙහාට තල්ලු වෙනවා. මේම පල්ලෙහාට ජලය තල්ලු වෙනවා. ජලය පල්ලෙහාට තල්ලු වෙන නිසා ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය කියලා මේක හඳුන්වනවා. ජලය පල්ලෙහාට තල්ලු වෙන නිසා ජලයේ යටිකුරු විස්ථාපනය ජලයේ යටිකුරු විස්ථාපනය. හරි. ඔහම යෝග හඳුන්වන්නේ. හරි. එහෙනම් ඒක තේරෙනවා. මන්දයක් වායු සරාව තුළ වායුව ඇතුළු වන විට එහි ඇති ජලය පහළට තල්ලු වී ඇති බැවිනි. තල්ලු වී ඉවත් වන බැවිනි. ජලය පහළට තල්ලු වී ඉවත් වන බැවිනි. හරි. ඊට පස්සේ විසර්ජක නලයේ දිගේ තව ඊළඟට වෙනම කාරණයක් තියෙනවා. විසර්ජක නලයේ දිගේ රූපේ දක්වා ඇති ආකාරයට වායු සරාවක් ලැබීමෙන් දැන් නිපදවන වායුව එකතු කර ගැනීම කළ හැකිය. දැන් මේ වැඩේ වෙනුවට අපිට තව වැඩක් කරන්න පුළුවන් ඕන නම් මේ වායු සරාව වෙනුවට මේ ජලය අඩංගු වායු සරාව වෙනුවට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මොකද වැඩි? නිකම් මේ බටයත් එක්ක නිකම් වායු සරාවක් තියෙනවා. ඔන්න බලන්න. මම මේ හිමීට උගන්වන්නේ වැඩේ අපහැදිලි කරන්න ඕනේ නැති නිසා. මේ වායු සරාවක් හරි මේ වායු සරාවට මෙන්න මේ බටේ මෙහෙම දාලා තියෙනවා. හරි. දැන් මේ බටේ දිගේ එන්නේ මොනවද ළමයි? ඔයගලන් දන්නවා. එන්නේ හයිඩ්‍රජන් වායුව කියලා. මේ බටේ දිගේ එන්නේ හයිඩ්‍රජන් වායුව. හරි. හයිඩ්‍රජන් වායුව. මේ හයිඩ්‍රජන් වායුව මෙතනින් එළියට එනවා. H2 වායුව එළියට ඇවිල්ලා එයා උඩටද යන්නේ පහළටද? අන්න ඒක හිතන්න ඕනේ. H2 වායුව මෙතනින් උඩටද යන්නේ පහළටද? ඒක හිතන්නේ මෙහෙමයි. දැන් H2 කියන්නේ සාමාන්‍ය වාතයට වඩා බර අඩු කෙනෙක්. ඝනත්වය අඩු කෙනෙක්. ඒක අපි කලින් කතා කරා. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය අඩුයි. ඝනත්වය අඩු කෙනෙක් නම් ඉහළ යන්නේ. ඒ නිසා තමයි මේ වායු සරාව අනිත් පැත්ත හරවලා තින්නේ. මේක එකතු කරගන්න ලේසි වෙන්නේ. එහෙනම් H2 කියන එක නා උඩට යනවා. සාමාන්‍ය වාතයෙන් මෙතනින් දැන් මේ හැදි තින්නේ සාමාන්‍ය වාතයෙන් දැන් මේ H2 එන්න කලින් මේක ඇතුලේ වාතය තියෙනවා නේද? මේ වාතයෙන් පිරීලා තියෙන්නේ වායුගෝලීය වාතය කියන්නේ. වායුගෝලීය වාතයේ මේ H2 ඇවිල්ලා මෙතන උඩ හිටින්න ගත්තාම සාමාන්‍ය වායුගෝලීය වාතයේ ඉන්න ඉඩක් නැතුව යනවා. සාමාන්‍ය වාතයේ ඉන්න ඉඩක් නැති නිසා ඒ වාතය මෙතනින් මෙහෙම පල්ලෙහාට ඇවිත් පල්ලෙහාටම ඇවිත් සාමාන්‍ය වාතය මෙතනින් පිට වෙලා යනවා. සාමාන්‍ය වාතය පිට වෙලා යනවා. හරි. ඉතින් මේ ක්‍රම වේදයට එක වෙලාවක් ඇද්දි හයිඩ්‍රජන් වායුව මේ උඩ හරිය එක්රැස් කරගන්න පුළුවන්. මොකද සාමාන්‍ය වාතයේ තියෙන්නේ සාමාන්‍ය වාතයේ එක වෙලාවකින් මේකෙන් ඉවත් වෙලා හයිඩ්‍රජන් වායුවම උඩ එකතු වෙන්න පටන් ගන්නවා. හරි.
මං කියන එක තේරෙනවා ඇති. එතකොට මේ ක්‍රම වේදෙන කියනවා තව නමක්. දැන් අර කලින් එකට කිව්වේ මේකනේ දලේ යටිකුරු විස්ථාපනය. මෙතන උනේ සාමාන්‍ය වාතයේ යටිකුරු විස්ථාපනය වුණානේ. සාමාන්‍ය වාතය. හරි. එහෙනම් මේකට කියනවා වාතයේ යටිකුරු විස්ථාපනය කියලා. මේ ක්‍රම වේදෙන කියනවා වාතයේ යටිකුරු විස්ථාපනය කියලා. බලන්න එහෙම නේද කියලා බලමු වාක්‍යය. හයිඩ්‍රජන් වායුව සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයේ අඩු බැවින් වායු සරාව තුළ ඉහළට ගමන් කරයි. එවිට වායු සරාව තුළ වායුගෝලීය වාතය පහළට තල්ලු වී වායුගෝලීය වාතය පහළට තල්ලු වී වායු සරාවෙන් ඉවත් වේ. මෙම වායු ප්‍රස් කිරීමේ ක්‍රමය හඳුන්වන්නේ වාතයේ යටිකුරු විස්ථාපනය ක්‍රමය ලෙසයි. වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමය ලෙස තමයි මේක හඳුන්වන්නේ. හරිනේ? පැහැදිලි ඇති. හරි. ඒකත් රූපේ තියෙනවා. හරි. රූපේ ගාව ඕන නම් ලියා ගන්න. දැන් මෙතන රූපේ ගාව ඕගොල්ලෝ ලියා ගන්න. ජලයේ යටිකුරු විස්ථාපනය කියලා. ඒක ඒකත් ටක්කාල ඔලුවට යනවානේ. මේක ලියා ගන්න. වාතයේ යටිකුරු විස්ථාපනය කියලා. හරි. ඊළඟට එහා පැත්තට එන්න. පැක් විතර තියෙන නිසා මම ටක්කාල ටක්කාල කතා කරගෙන යනවා. H2 වායුවේ භාවිත. හයිඩ්‍රජන් වායුවේ භාවිත. මේව කටපාඩම් කරගන්න නම් මේ භාවිත ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. භාවිතයක් අහන්න පුළුවන්. ඒකට උත්තරයක් දෙන්නයි තියෙන්නේ. රොකට් ඉන්ධනය ලෙස පාවිච්චි කරන හයිඩ්‍රජන් කියන ගෑස් එක රොකට් යානාවල ඉන්ධනය ලෙස පාවිච්චි කරනවා. ශාක තෙල් වලින් මාර්ගරින් නිපදවන්න පාවිච්චි කරනවා. නයිට්‍රජන් වායුව සමග හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරවා ඇමෝනියා වායුව නිපදවන්න. කියන්නේ නයිට්‍රජන් මේ ඇඟල මේවා ලියාගන්න නයිට්‍රජන් වායුව කියන තැන උඩින් N2 ලියාගන්න සමග හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරවා මේ H2 කියන අපේ ගෑස් එක ප්‍රතික්‍රියා කරලා හදනවලු NH3 NH3 කියන්නේ ඇමෝනියා වායුව. ඇමෝනියා වායුව හදන්න උදව් වෙනවා ඉතින්. හරිනේ. ඇමෝනියා වල හයිඩ්‍රජන් අඩංගුයි. හයිඩ්‍රජන් අඩංගු නිසා හයිඩ්‍රජන් වායුව යදා ගන්නවා ඒක හදන්න. ඉතින් ඔය ඇමෝනියා කියන්නේ මේ NH3 කියන්නේ ඇමෝනියා වල. ඇමෝනියා කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ පොහොර වගේ දේවල් හදන්න. ඒක කියලා තියෙනවා වරහන් ඇතුලේ. ඇමෝනියා යූරියා වැනි පොහොර නිපදවීමට ඇමෝනියා පාවිච්චි කරනවා. ඇමෝනියා යූරියා වගේ පොහොර නිපදවන්න පාවිච්චි කරනවා. හරි. අහලති යූරියා පොහොර ගැන ඊට පස්සේ නිකම්ම කටපාඩම් කරගන්න දැන් තේරුම දැනට අවශ්‍ය නැහැ කාබනික සංයෝග ඔක්සිහරණය කරන්න පාවිච්චි කරනවා හයිඩ්‍රජන් කියන ගෑස් එක හරි ඉතින් ඔන්නව තමයි ප්‍රයෝජන හරි එක දිගට අහන් ඉඳ එපා වෙනවනේ විනාඩියකින් ආයෙ කතා කරන්න මම වතු ටිකක් එහෙම බීලා ඔයගොල්ලෝ වතු ටිකක් එහෙම අරකට අරන් බොන්න හරි හරි නම් ඔක්සිජන් වායුවේ භෞතික හා රසායනික ලක්ෂණ ගැන කතා කරන්න තියෙන්නේ හරි වායුගෝලයේ සාමාන්‍ය සංගීතය අනුව 120ක් පමණ ඔක්සිජන් වායුව අන්තර්ගතයි 120ක් අතර පොඩි printing mistake එකක් තියෙනවා ඒක හදාගන්න සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි O2 ඝනත්වය වැඩි සාමාන්‍ය වාතයට වඩා ඊළඟට ඝනත්වය වැඩි නිසා මේ ඔක්සිජන් ප්‍රෝබ් බැලමක් ගත්තොත් එයා යට යනවා හරි ඊළඟට දහන පෝෂක වායුවක් ඒක මම පැහැදිලි කරා ගිය සතියේ ඊළඟට ජලයේ සුළු වශයෙන් දිය වේ පොඩ්ඩක් දිය වෙනවා වතුරේ අවර්ණයි වර්ණයක් නැහැ කියන්නේ ගන්ධයක් නැහැ එහෙනම් තේරෙනවා දැන් මේ රූපේ දැක්වෙන පරිදි ඇටෝම සකස් කරගනි කර පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීමෙන් විද්‍යාගාරය තුල ඔක්සිජන් නිපදවා ගන්න පුළුවන් හරි විද්‍යාගාරය තුල ඔක්සිජන් නිපදවා ගත හැකි ක්‍රම ගොඩක් තියෙනවා ඒ ක්‍රම අතරින් එකක් තමයි පොටෑසියම් පර්මැංගනේට් කියන එක නා රත් කරලා ඔක්සිජන් නිපදවීම
අනෙක් ක්‍රම ගැන අපි ඉස්සරහට මේ ප්‍රශ්න යටතේ කතා කරනවා හරි ඉතින් ඒවා කීපයක් තියෙන නිසා අපි බලමු ඒවා ඉස්සරහට මොකද මම වෙනම ඔයගලන්ට ප්‍රැක්ටිකල් පොතක් දෙනවා හරි මේ අවුරුද්ද අලුතෙන් හදනවා ප්‍රැක්ටිකල් පොතක් සහ ලෙඩර් රෝග ගැන වෙනම පොතක් හදාගෙන යනවා එතකොට මේ ලෙඩර් රෝගයි ප්‍රැක්ටිකලුයි වෙනම පොත් දෙකක් දෙන්න එතකොට මේකේ කතා කරන්නේ නැති හැබැයි මේ පාඩමට අයිති ප්‍රැක්ටිකල්ස් ඔයගලන්ට ඒකෙදි කතා කරයි ඒ පොත යටතේ කතා කරයි හරි ඒවා පන්දි පටන් ගත්තාම දෙන්න හරි දැන් මේ සමීකරණ ලියාගනිමු මේ මොහොතේ කරන්න හදන සමීකරණය ඒ කියන්නේ පරේෂණයේ සමීකරණය හරි पोटैशियम परमैंगनेट KNMnO4 හරි ඔයාලා ලියාගන්නවා මේ ඇටි පොටෑසියම් පරමැංගනේට් එයාව රත් කරද්දී මේ රත් කිරීමේ සංකේතය හැදෙනවා K2MnO4 MnO2 දන O2 නිර්මාණය වෙනවා අන්තිමට කොහමරි ඔක්සිජන් කියන එක නයි හැදෙනවා හරි එහෙනම් ඔය සමීකරණ ලියාගන්න මුලින්ම දැන් මම පොඩි රූපයක් අඳිනවා මට පොඩි වෙලාවක් දෙන්න දැන් බලන්න මේ දින පොටෑසියම් පර්මැංගනේට් තමයි KMnO4 පොටෑසියම් පර්මැංගනේට් KMnO4 එතකොට යාව රත් කරන එක කරන්නේ මෙතන රත් කරපුවාම මෙතන වාෂ්ප නිකුත් වීමක් අපිට පොඩියට පේනවා හැබැයි මේ බටේ දිගේ එක රොකෝට අපිට පේන්නේ නැහැ හැබැයි මෙතනින් බුබුලු ගන්න පටන් ගන්න බව පේනවා මේ දින වායු සරාව කලින් කතා කරානේ මේ දින වායු සරාව එතකොට යම් ප්‍රමාණයකට ජලය පිරීලා තියෙනවා හරි මේ වායු සංග්‍රහන මංචය හරි වායු සංග්‍රහන මංචය මේ තියෙන්නේ ජල ද්‍රෝණිකාව හරි ඔබ දන්නවනේ දැන් තමයි එතකොට අපිට ලකින්න ලැබෙනවා මේක නිරීක්ෂණය තමයි වායු බුබුලු පිට වෙන බව දකින්න ලැබෙනවා ඊළඟට අපිට දකින්න ලැබෙනවා මේ ජල මට්ටම ක්‍රමයෙන් පල්ලෙහාට යනවා ජලමට්ටම ක්‍රමයෙන් පල්ලෙහාට යනවා ජලමට්ටම ක්‍රමයෙන් පල්ලෙහාට යන්නේ මේ ජලයේ මේ මෙතන ඉඩක් ගන්න තව කවුරු හරි ආපු නිසා මෙතන ඉඩ ගන්න කවුද ඇවිල්ලා තියෙන්නේ එහෙනම් ඇවිල්ලා තියෙන්නේ තවත් වායුවක් හරි ඒ වායුව ඔක්සිජන් ඒ වායුව ඔක්සිජන් හැබැයි අපිට ඒක බලපු ගමන් කියන්න බෑ ඒකට පරේෂණයක් තියෙනවා ඔක්සිජන්ද කියලා ඔප්පු කරගන්න හරිද මම ඒක කියලා නැතුව ඇති ඒක කියලා නැත්නම් මම මේ පාඩමේ අන්තිම කොටසේ ඒක කියලා දෙන්නම් කොහොමද මේ වායු වර්ග හඳුනාගන්නේ කියලා දැනට දැනගන්න මේ එන්නේ ඔක්සිජන් වායුව එයි මෙතනින් නිර්මාණය වෙන්නේ ඔක්සිජන් කියලා අපි සමීකරණය දැනගත්තා හරි හැබැයි ඒක නිගමණය හැටියට ඔක්සිජන් කියලා ඔප්පු කරන්න නම් අපි මේකද හඳුනා ගැනීමේ පරීක්ෂාවක් කරන්න ඕනේ හඳුනා ගැනීමේ පරීක්ෂාව කරන්න හැටි මම අන්තිමට කියන්නම් හරි කොහොම හරි ඔන්නම ඔක්සිජන් වායුව එක්ස්ප්‍රස් කරගන්න පුළුවන් මේ වායු සරාවේ ඔක්සිජන් වායුව එක්ස්ප්‍රස් කරගන්න පුළුවන් මේ විදිහට හරි මේ අපිට ලැබෙන මේතන ලැබෙන නිරීක්ෂණය මොකද්ද ජල මට්ටම පල්ලෙහාට යන්නේ ජල මට්ටම පල්ලෙහාට යන්නේ ඒක තමයි මෙතන ලැබෙන නිරීක්ෂණය ඔයගලන්ට ඕන නම් ලියාගන්න පුළුවන් ඔතන නිරීක්ෂණය ජලය පහළට ගමන් කරයි කියලා හරි අවබෝධය තියනවාද කොහොමද හරි බලන්න යටි වාක්‍යයක් තියෙනවා මේදී O2 වායුව එක්ස්ප්‍රස් කරගන්නා ක්‍රමය ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමයේ බව ක්‍රමයේම බව ඔබට පෙනෙනු ඇත. එයි ජලයේ මෙතනත් පල්ලෙහාට තල්ලු කිරීමක් නේද කරන්නේ? ජලයේ මෙතනින් පල්ලෙහාට තල්ලු වෙන නිසා මේ ක්‍රමයට කියන්නේ ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය කියලා. හරි? ඒක තේරෙනවා එහෙමනම්. අහපැත්තට ආවොත් ඔක්සිජන් වායුවේ භාවිත කතා කරන්න තියෙනවා. ඔක්සිජන් වායුවේ භාවිත. සියලුම ජීවීන්ට ශ්වසනයට අවශ්‍ය වෙනවා. යමක් වාතයේ දැවීමේදී ප්‍රතික්‍රියා වන්නේ O2. එතන printing mistake එකක් තියෙනවා හදාගන්න. ඔක්සිජන් නිසා. හරි? කියන්නේ අපිට හුස්ම ගන්න ඕනේ පළවෙනි එක. ඒක තේරෙනවානේ. දෙවෙනි එක තමයි දෙයක් දහණය වෙන්න ඔක්සිජන් අත්‍යවශ්‍යයි. මම ඒක ගිය සතියේ පැහැදිලි කරා. කලින් වීඩියෝ එක බලලා ඉන්න.
अभ्यवकाश प्रयोजन ऑक्सीजन वायु ऑक्सीजन गंध विधि ऑक्सीजन टैंकी अभ्यवकाश गनावाडुईवाडुईवकाश ऑक्सीजन टैंकी हर लोह बैसी वेल्डिंग ऑक्सीजन अवश्य गिंदर निर्माण ऑक्सीजन अवश्य ऑक्सी एसिटिलीन डेल्ला वायु वर्ग देखा पाविच ऑक्सीजन सह एसिटिलीन किया අර ගින්දර නිපද වෙන්නේ ඒ ගින්දරේ පුළුවන් යකඩයක් උනත් රත් කරන්න. ඒ කියන්නේ යකඩයක් උනත් උණු කරන්න පුළුවන්. ඉතින් ඒ ගින්දර නිර්මාණය කරන්න ඔක්සිජන් අවශ්‍යයි. ඊළඟට සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනයට හා සල්ෆියුරික් කියන දැන් ලියාගන්න H2SO4 කියලා. සල්ෆියුරික් කියන්නේ H2SO4. ඒකේ ඔක්සිජන් තියෙනවා. ඒ නිසා ඔක්සිජන් අවශ්‍යයි නිර්මාණය කරන්න. අනිත් එක නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කරන්න HNO3. ඒකව ලියාගන්න නයිට්‍රික් ගාව HNO3 නිෂ්පාදනය වෙයි. කර්මාන්තවලදී අමුද්‍රව්‍යයක් ලෙස ඔක්සිජන් යොදා ගන්නවා අමුද්‍රව්‍ය ලෙස ඔක්සිජන් යොදා ගන්නවා හරි හරි ඊළඟට එච්චරයිනේ ඔක්සිජන් ගැන එහෙනම් ඔතන ඔක්සිජන් ගේ කතාවත් ඉවරයි තව විනාඩියකින් අපි කාබන් ඩයොක්සයිඩ් ගැන කතා කරමු कार्बन डाइऑक्साइड पिरुनु बैलुमा हरि CO2 पिरुनु बैलुमा सामान्य वातेट वडा घनत्वय वैडी ने मुकद वेन्न ओने एक उड यन्न ओनेद पल्लेहट यन्न ओनेद CO2 पिरुनु बैलुमा पल्लेहट यन्न ओने घनत्वय वैडी निसा घनत्वय वैडी किना पल्लेहट यनवा हरि दैन जलयै पोल तेलुई गत्ताम घनत्वय अडु निसा पोल तेलु उड पावेनवा जलयै यटट गिहिल्ला ए वगे घनत्वय वैडी कार्बन डाइऑक्साइड यटट यनवा හරි ඒකයි අපි කටින් පුරවන බැලුම්. අපි ඒ කටින් පුරවන්නේ කාබන් ඩයොක්සයිඩ් නේ. කටින් පුරවන බැලුම් මොකද වෙන්නේ? කොච්චර උඩ ගැව්වත් ඒක බිමට එනවා. පල්ලෙහාට එනවා. ඒකයි එහෙම වෙන්නේ. හරි? පැහැදිලි ඇති. හරි. මේක දාගන්න උතර පැත්තකින්. හරි? මේ දාගන්න අතරේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. CO2 මම අර කලින් කිව්වා මේ මොනවාද? මවුල පාඩමට ආපුවම ඕගලන්ට ඒක තේරෙයි. මවුල පාඩම ගන්නවා නැත්නම් උගන්වනවාම තේරෙයි. මෙහෙමයි. කාබන් වල ආගය 12යි 12 වල 1යි ඔක්සිජන් වල ආගය 16යි 16 වල 2යි. එතන 12 දන 32 44යි එහෙමයි ඔය 44 හැදෙන්නේ. දහනේ නෝවේ. දහන පෝෂකද නෝවේ. කාබන් ඩයොක්සයිඩ් දහනේ වායුවකුත් නෙවෙයි. දහනේට උදව් කරන වායුවකුත් නෙවෙයි. දහනේට බාධාක් කරන්නේ. එතකොට ඒ හින්දා අපි ගිනි නිවීමේ කටයුතු සඳහා කාබන් ඩයොක්සයිඩ් යොදා ගන්නවා දහනේට බාධා කරන නිසා. හරි. ඔයගොල්ලෝ දැකලා ඇති අර රතුපාට ටැංකිය. මේ මොනවාද जले सुन මේක අපි යොදා ගන්නවා පරිශ්‍රණයට අපි යොදා ගන්නවා හුණුගල් කැල්සියම් කාබනේ CaCO3 ඒ කියන්නේ හුණුගල් හුණුගල් වෙනකොට සිප්පි කඩු කියන්න පුළුවන් ඒ කියන්නේ මේ අපේ ලංකාවේ තියෙනවා හුණුගල් වෙනම නිදි
හරි හුණුගල් නිදි තියෙන පැත්තන් නම් මම දන්නවා භූගෝලයේ පොත්වල එහෙම තියෙනවා පුත්තර මේ පැත්තට වෙන්න වාගේ මම හිතන්නේ නැති හරි එහෙම නැත්නම් අපිට මේකට යොදා ගන්න පුළුවන් සිප්පි කටු වගේ දෙයක් HCl එක ප්‍රතික්‍රියා කෙරුවොත් මෙතන හැදෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් ජලය සහ කාබන් ඩයොක්සයිඩ් ඔය ටික තමයි හැදෙන්නේ පොණුගල් HCl ගැන හයිඩ්‍රොක්ලෝරික් අමේ සමග ප්‍රතික්‍රියා කරනත් කැල්සියම් ක්ලෝරයිඩ් ජලය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා එහෙනම් මෙන්න මෙතන මම දැන් ඔන්න පරීක්ෂණය බලන්න මෙතනට පොණුගල් දානවා හරි පොණුගල් මෙතන HCl දාලා ප්‍රතික්‍රියා කරපුවාම මෙතනින් හැදෙනවා වායුවක් ඒ වායුව අපිට පේන්නේ මෙතන ජල බුබුලක් නිර්මාණය වෙනවා අපිට පේනවා හරි එතකොට මෙතන ජල මට්ටම ක්‍රමයෙන් 50ට යනවා පේනවා හරි බලන්න වෙනවනේ මේ වායුසාරය යම් ජල මට්ටමක් තියෙනවා හැබැයි ජල මට්ටම 50ට යනවා හරි එතකොට ජලයේ 50ට යන්නේ ඇයි දැන් අපි දන්නවා ජලයේ 50ට යන්නේ උඩ යමක් එකතු වෙන නිසා මේ උඩ යමක් එකතු වෙන නිසා එතකොට ජලයේ 50ට ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් උඩ එකතු වෙනවා හරි දැන් මම මෙතන කියනින්ම කියන්නේ අපි දන්න නිසා හැබැයි නිගමනයේ ගානනම් මේක පරීක්ෂා කරන්න ඕනේ ඇත්තටම මේ කාබන් ඩයොක්සයිඩ්ද කියලා ඒක පරීක්ෂා කරන්න කොහොමද කියලා මම කියන්නම් හරි දැන් අහගන්නකෝ මේ ජල මට්ටම් 50ට ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් උඩ එකතු වෙනවා හරි දැන් මේ ක්‍රමයේදී කියන්නේ ජලයේ 50ට යන නිසා අර පරණ ක්‍රමයේ මොකද ජලයේ යටිකුරු විස්ථාපනය ජලයේ යටිකුරු විස්ථාපනය හරි ඒක තේරෙනවනේ හරි ඊළඟට මේක ලියා ගන්න මේ සමීකරණ ලියා ගන්න ඊටසේ රූපණම් තියෙනවා හරි සැලකිය යුතුයි කාබන් ඩයොක්සයිඩ් ජලයේ මාත්‍රින් එකතු කිරීමේදී ජලයේ සුළු ප්‍රමාණයක් දිය වෙනවා ඒ කියන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් ජලය හරහා ඇද්දි ජලයේ සුළු ප්‍රමාණයක් දිය වෙනවා හරි ඒ නිසා මේකට පොඩි වෙලාවක් ගත වෙනවා මේ ජල මට්ටම් පල්ලෙහාට එන්න ජලයේ පොඩ්ඩක් දිය වෙලා තමයි උඩට යන්නේ හරි දිය වුවද වායු නේද එකතු කර ගැනීමට ඒ බාධාවක් නොවේ ඒක ලොකු බාධාවක් වෙන්නේ නැහැ හරි ඊළඟට මේදීද වායු එකතු කරන ක්‍රමයේ ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය මේ මේ මොහොතේ වායු එකතු කරන එක්ස්ප්‍රස් කරන ක්‍රමයේ ජලයේ යටිකුරු විස්ථාපනය ඊළඟට මේකේ මේ තව ක්‍රමයක් තියෙනවා මේක එකතු කරගන්න මේ කාබන් ඩයොක්සයිඩ් නම් ඒක එකතු කරගන්න මෙන්න මේ බටේටම ජලයේ වෙනකොට මෙන්න මේ වගේ වැඩක් කරනවා හරි ජලයේ වෙනකොට මෙන්න මේ වගේ වැඩක් කරනවා ඒ තමයි ඔය බටේ මෙන්න මේ වගේ වායු සරාවකට ඒ කියන්නේ උඩ පැත්ත ඕපන් වායු සරාවකට දානවා මේ දිනේ වායු සරාවක් කිසිවක් නැහැ මේ වායු සරාවේ හිස් වායු සරාවක් හැබැයි මේ හිස් එක ඇතුලේ ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය වායු ගෝලීය වාතය තියෙනවා කියලා මේ හැමතැනම අවකාශයේ වාතය තියෙනවනේ එතකොට වායු ගෝලීය වාතය තියෙනවා මෙතනින් මේ වායු මේ බටේ දිගේ කාබන් ඩයොක්සයිඩ් නිපද වෙලා එනවා ඔන්න කාබන් ඩයොක්සයිඩ් මෙතනින් එළියට එනවා කාබන් ඩයොක්සයිඩ් එළියට ආපම ඒක එක්ක උඩට යන්න පුළුවන් නැත්නම් පල්ලෙහාට එන්න පුළුවන් ඒක තීරණය වෙන්නේ ඝනත්වය මත ඒක තීරණය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වෙන ඝනත්වය මත කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි නිසා එයා පල්ලෙහාට යනවා හරි කාබන් ඩයොක්සයිඩ් ඔන්නෝම පල්ලෙහාට යනවා කාබන් ඩයොක්සයිඩ් පල්ලෙහාට යන නිසා මෙතන තිබ්බ සාමාන්‍ය වායු ගෝලීය වාතය මෙතනින් මෙහෙම ඉහළට යනවා මෙන්න මෙතනින් මෙහෙම ඉවත් වෙනවා හරි වායු ගෝලීය වාතය හරි ඇතුලේ තිබුණ වායු ගෝලීය වාතය උඩින් ඉවත් වෙලා යනවා හරි කාබන් ඩයොක්සයිඩ් ටික පල්ලෙහාට එනවා හරි ඉතින් මේ ක්‍රමයටත් කාබන් ඩයොක්සයිඩ් එකතු කරගන්න පුළුවන් එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඝනත්වය සාමාන්‍ය වාතයේ ඝනත්වයට වඩා වැඩි නිසා පහත ආකාරයකට වායුව එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්‍රමයට වායුව එකතු කරගන්න පුළුවන්. එතකොට යටින් කියලා තියෙනවා මෙහෙම ටිකක්. නලයේ තුලින් එන කාබන් ඩයොක්සයිඩ් වායුවේ ඝනත්වයෙන් වැඩි නිසා වායු සරාවේ පතුලට ගමන් කරයි. වායු සරාවේ පතුලට ගමන් කරයි. එවිට වායු සරාව තුළ කාබන් ඩයොක්සයිඩ් වායුව පිරේ. මේ වායු සරාව ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිරෙනවා. සරාවේ තිබූ වාතය ඉහළට තල්ලු වී යයි. තිබුණ සාමාන්‍ය වායු ගෝලීය වාතය ඉහළට තල්ලු වෙනවා. ඊළඟට
එබැවින් මෙම වායු එකතු කිරීමේ ක්‍රමය වාතයේ උඩුකුරු විස්ථාපනය ලෙස හඳුන්වනවා. මේකට කියනවා වාතයේ උඩුකුරු විස්ථාපනය කියලා මේ ක්‍රම වේදයට. වාතයේ උඩුකුරු විස්ථාපනය. හරි. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වල භාවිත ටික කතා කරන්නම්. හරි. කාබන් ඩයොක්සයිඩ් වායුව දහන අපෝෂක වායුවක් නිසා ගිනි නිවල උපකරණ භාවිතයට ගන්නවා. ගිනි නිවල උපකරණ වල භාවිතයට මේක ගන්නවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව ජලයේ දිය වූ විට ජලයේ දිය වුණාම ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක වතුරේ දිය වුණාම කාබනික අම්ලය කියන අම්ලය ලබා දෙනවා. ජලයේ දිය වුණාම කාබනික අම්ලය කියලා අම්ලයක් ලබා දෙනවා. ඒ අම්ලයේ සංකේත තමයි දාලා තියෙන්නේ H2CO3. ඒකට රසයක් තියෙනවා නේද? ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වුණාම ඒකට රසයක් තියෙනවා. හරිද? රසය ලබා දෙන්න නිසා සෝඩා වතුර සහ කාබනීකృత සිසිල් බීම නිපදවීමට භාවිත කරනවා. මේ ජලයට කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර කරන තමයි සෝඩා හදන්නේ. ඔකල සෝඩා බීම දැකලා තියෙනවනේ. හරි, එලිෆන්ට් ඔෆ් සෝඩා කියලා බීම තියෙන්නේ. සෝඩා හදන්නේ ජලයට කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර කරලා. ඕනෑම බීම වර්ගයක් හදන්නේ කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර කරලා. ඒතකොට තමයි අර බීම වල අර අමුතු රසය එන්නේ. අර කෝකා-කෝලා, ස්ප්‍රයිට්, ක්‍රීම් සෝඩා, ඔරේන්ජ් ක්‍රෂ් ඔය ඕනි කාර නිකන් ෆිසි ගතිය ගලා එන්නේ. ගල සද්දයක් ඇහෙන්නේ. ඒ සද්ද ඇහෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් නිසා. මේ බීම වලට කාබන් ඩයොක්සයිඩ් එකතු වුණාම අමුතු රසක් ලබා දෙනවා. ඒක ඉවත් වුණාම මේ බීම ඒ රස නැතුව යනවා. හරි, කෝකා-කෝලා එකක් කොලෝලා ටික වෙලාවක් තියලා බීම බොන්නකො අර මුලින් තියෙන රස නැහැනේ. ඒයි කාබන් ඩයොක්සයිඩ් ඉවත් වුණාම මේ රස නැතුව යනවා. කාබොනික අම්ලයේ නිපදවීම නිසා තමයි රස එන්නේ. කාබොනික අම්ලයේ නිපදවන්නේ කාබනික අම්ලයේ නිපදවන්නේ කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර කරලා ජලයට. හරි, ඊළඟට කාබන් ඩයොක්සයිඩ් මගින් හදනවා මෙන්න මෙතන ඩිගර්ට තියෙනවා ද්‍රව අයිස්. ද්‍රව අයිස් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මාළු මාකට් එකේම මාළුවේම කල් තියා ගන්න අර ලොකු අයිස් කුට්ටි තියෙන්නේ. ඒ අයිස් කුට්ටි හදලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ඝනීභවණය කරලා. කාබන් ඩයොක්සයිඩ් වායුව ඝනීභවණය කරලා මේ වියලි අයිස් හදලා තියෙනවා. වියලි අයිස් දෙයෙන් දෙවෙන්නේ. හරි, ෆ්‍රිජ් එකේ හදන අයිස් නෙවෙයි වියලි අයිස්. හරි, මේ මාකට් එකේ මාළු මාකට් එකේම බලා ගන්න පුළුවන්. හරි, වියලි අයිස් කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරලා තමයි හදන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් કૃත්‍රිම වැසි ඇති කරන්නත් භාවිතා කරනවා. හරි, ඒ වගේම තමයි යකඩ නිස්සාරණයෙදිත් භාවිතා කරනවා. ඕවා තමයි කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රයෝජන. හරි, දැන් ළමයි වාර පන්තියක් තියෙනවා කියපු කට්ටියට ඕන යන්න පුළුවන්. මම තව චූටි කාරණයක් කියලා ඉවර කරනවා. දැන් වායු පිළියෙල ගැනීම ඉවරයි. ඊළඟට කියලා දෙන්න හදන්නේ වායු වර්ග හඳුනා ගැනීම. යන්න පුළුවන් ඕගලන්ට. හරි, මේ යන්න ඕන කියපු ළමයිට. හරි, මම ඉන්නේ එක්කෙනාද එයාට උගන්වලා මේ වීඩියෝ එක රෙකෝඩින් වෙන එක ඉවර කරලා මම නවත්තන්නම්. ඒකට පාඩම උගන්වලා ඉවරයි. පාඩමේ තව අර වගුවක් තියෙනවා. ඒ වගුව පන්තියට ආවම මම කියලා දෙන්නම්. එතකම් මේ පාඩම ඉවරයි කියලා හිතාගන්න. ප්‍රශ්න පත්‍ර කරද්දි ඒ වගුව කියලා දෙන්න. හරි, දැන් මම කියලා දෙන්නේ ඒ වගුව. වගුව මම හිතන්නේ මම ඒකේ පුරවන්න ඕන කාරණා ටික එවලා තියෙන්නේ ගෲප් චැට් එකේ. හරි, එතකොට ඒක ප්‍රෝගතගෙන පාඩම් කරලා ඉියර කමන්නේ. වගුව කියලා දෙන්නේ පස්සේ. දැන් මම නෙවෙයි. හරි, දැන් මම කියලා දෙන්න හදන්නේ වායු හඳුනා ගැනීම. මුලින්ම ඔක්සිජන් අඳුර ගන්න යනවා. ඔක්සිජන් පිරුණු පරීක්ෂා නලයකට. ඔක්සිජන් පිරුණු පරීක්ෂා නලයේ එහෙම නැත්නම් වායු සරාවකට පුලිඟු කීරක් ඇතුල් කරනවා. පුලිඟු කීරක් මොකද්ද? පුලිඟු කීරක් කියන්නේ පුලිඟු කීරක් කියන්නේ දල්වා නිවන ලද ඉරටුවක් කියලා හිතමුකෝ. හරියට අර හඳුන් කූරේ කෙලවර මෙහෙම ඉතුරු වෙන්නේ ළමයි රතු පාටද රක්ත වර්ණයට. හරි, හඳුන් කූරක් ඇතුළත් කරක් කමන්නේ. වඩා හොඳයි දල්වලා නිවපු ඉරටුවක්. මේ වගේ ඉරටුවක් පුලිඟු කීරක් ඇතුළු කරපුවාම මේකට කියනවා පුලිඟු කීර කියලා. ඇතුළු කරපුවාම මොකද වෙන්නේ? ඔක්සිජන් මේකේ තියෙනවා නම් මේ වායු සරාවේ ඔක්සිජන් තියෙනවා නම් මේ පුලිඟු කීර නැවත දැල් වෙනවා. පුලිඟු කීර නැවත දැල් වෙනවා. හරි, ඉතින් අනිත් ඉන්න දෙතුන් දෙනාට හදිසියක් නැත්තම් මේක අර අන්තිම පිටුවේ වගේ ලියාගන්න. ලියාගෙන මේ ලියාගන්න කියන්නේ මොකද? වායුව හඳුනා ගැනීම කියලා පොඩි මාතෘකාවක් දාන්න. හරි, මම වැඩි වෙලාවක් ගන්න නැහැ. කොහොමරි විනාඩි 10කින් ඉවර කරනවා. මෙලා 10ක විතර ඉවර කරනවා පන්තිය.
वायु हंदना गया नहीं है ओ टू के लिए दान मेरे रूप ऐंदा करने हर विनाडी अध्ययन ना एक रहे හරි දැන් මේ වාක්‍ය ලියා ගන්න වාක්‍ය තමයි O2 අඩංගු නලයකට O2 අඩංගු නලයකට පුලිඟු කීරක් ඇතුල් කරන්න පුලිඟු කීරක් ඒ කියන්නේ පොඩි පුලිඟුවක් තියෙන්න ඕනේ පොඩි රක්ත පාට මේ කෙලවරක් තියෙන්න ඕනේ පුලිඟු කීරක් ඇතුල් කරන්න ඊළඟ පොයින්ට් එක. එය නැවත දීප්තිමත්ව මාත් නිරකමන්නේ කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ. එය නැවත දීප්තිමත්ව බැල්වේ නම් නලයේ O2 අඩංගුය. නලයේ O2 අඩංගුය. ඔන්නම ලියාගන්න. හරි ඊළඟට මම අනිත් එකට එනවා මම 1:45 වෙදී ඉවර කරනවා පන්තිය හරි අනිත් එක H2 H2ටත් ඒ වගේ වැඩක් කරන්න තියෙන ළමයි හයිඩ්‍රජන් හයිඩ්‍රජන් පිරුණු වායු සරාවක් හරි පරීක්ෂණාලයක් හරි ගත්තොත් හයිඩ්‍රජන් පුරවලා ඒකට පුලිඟු කීරක් ඇතුල් කරන්න පුළුවන් පුලිඟු කීර ඇතුල් කරපුවාම අපිට ශබ්ද කීපයක් ඇහෙනවා පුලිඟු කීර ඇතුල් කරපුවාම මේක නැවත දැල්වෙන්නේ නැහැ ශබ්ද ඇහෙනවා පොප් ශබ්දය ඇහෙනවා පොප් ඒක ඇහෙන්නේ මෙහෙම ওই ශබ්ද ඇහෙන්නේ පොප් ශබ්දය කියලා අපි ඔකට කියනවා මොහොම පොප් ශබ්දය ඇහෙනවා නම් අන්න එතන වායුවේ වායු සරාවේ හයිඩ්‍රජන් වායුව අඩංගුයි හයිඩ්‍රජන් වායුව අඩංගුයි එහෙනම් හයිඩ්‍රජන් අඳුරගන්නේ කොහොමද ලියන්න වාක්‍යයක් වායු සරාවට ආ සෝරි සෝරි මේක ලියාගන්න ඉඩ වෙලාව දෙන්න එපේ x2 කියලා දාලා ඒ රූපයෙන් දෙන්න තග්ගා හරි වායු සරාවට පුලිඟු කීරක් ඇතුල් කරන්න වායු සරාවට පුලිඟු කීරක් ඇතුල් කරන්න ඒ පළවෙනි පොයින්ට් එක වායු සරාවෙන් පොප් ශබ්දයක් නැගේ නම් පොප් ශබ්දයක් නැගේ නම් වායු සරාව තුල H2 වායුව අඩංගුය වායු සරාව තුල H2 වායුව අඩංගුය වායු සරාව තුල H2 වායුව අඩංගුය හරි අන්න ඔහම ලියා ගන්න වායු සරාවට පුලින් කීරක් ඇතුල් කරන්න වායු සරාවෙන් පොප් ශබ්දයක් නැගේ නම් වායු සරාව තුල H2 වායුව අඩංගුය හරි ඊළඟට කාබන් ඩයොක්සයිඩ් හඳුනාගෙන ඉන්න ඒක දන්නවා චූටි කාලේ 6 වසරේදීත් කළා මොකද්ද ළමයි කුණුදියර පිරුණු වාජනයකට කුණුදියර පිරුණු වාජනයකට ස්ට්‍රෝ එකක් වගේ එකක් දාන්න හරි ස්ට්‍රෝ එකක් දාලා කටින් පිම්බන බුබුලනය කරනවා කියලා අපි ඔකට කියන්නේ කටින් පිම්බන එක නේ ඔකට චූටි කාලේ කරා ස්ට්‍රෝ මේ 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 මෙතන තියෙන කාට එහෙම නැත්නම් මුඛය හරි ස්ට්‍රෝ එකක් දාලා කුණු දියර පිරුණු වාජනයකට කුණු දියර අවර්ණයි හරි
नोट डाउन कर හරි අර යන කට්ටියට යන්න පුළුවන් ඉවරයි මම පන්ති කරලා හරි